සාගර වාහනයෙන් පැමිණ බසින අයට නොදැනුනේ වැස්සේ හඬ නිසාය. ඔහු වැස්සේ දුවගෙන විත් බැල්කනියට එද්දී දුටු දෙයින් පුදුමුය. සාගර හැමම ගල්ගැස්සීමෙන් මේ මහ වැස්සේ මහරය බැල්කනියට වී ඉන්න කෙල්ල දෙසම් බලා උන්නේ. ඇයි මේ රෑ මේ සීතලේ පුරාගෙන බලා උන්නේ? තමා එනතුරු බව සාගර දනේ. නිකමටවත් බස් නැති නිසා නාවා නම් ඒ පපුවට දෙන්නේ කොතරම් ගින්දරක්ද සාගරට සිතුනි. ඔහු එහෙමම ඇයට ලංවිය. මගදී දුටු සිහිනිය දැක්කේ මේ ලස්සන මූණ නොවේදයි ඔහුට සිතුනි. සාගර තවත් ලංවිය. ඔහු බිම ඇන ගසාගෙන මෙන් ඒ වතට සුරත තැබුවේ. සබු යන්තමට දෙනෙත් තැරියයි. තම පාය පාමුල උන් ඔහුව දැක ඇගේ පපුව මොහොතකට නැවතින. සපු බිනක්ක නොසල්ලේ ඔහු දෙසම් බලා උන්නාය. බැල්ගනී ඉතිරි වී තිබූ වැහි අන්ධකාරයේ මැදිනු ඇයට ඒ මුහුණ පෙන්නේ සුන්දරවය. දෙදෙනාගේම දිනෙත් එහෙමම නැවති නිසල වී තිබුණි. සාගරගේ දැසලෝ තෙත පාට අය හොඳින්ම දැක්කාය. ඇය අසරණ පාටට සිනාස් වුණාය. ඔහුගේ වමත තිබුණි පොරවෙනින් පිටතට පැමිණ තිබූ ඇගේ දෙපා මතේ. කෙල්ල කොතරම් සීතලෙන් ඉන්නට ඇද්දයි සිතෙන්නේ ඇගේ යටිපතුල් වලින් මේ තරම් සීතලක් එද්දී. ඇයි මෙතන සීතලේ ඉන්නේ? සාගර ඇසේ දැස් දෙස බලාගෙන මේ ඇය අන්ධකාරයේ මුදු ලෙස සිනාස් වුණාය. මේ රැය වැස්සේ ඔහු කොහොම මේ පතනෙට ආවාද? කොහොමද ආවේ? මම මිස් වාහනයක් කතා කරගෙන ආවේ කුරුණෑගල ඉඳලා. රැය ආවේයි ඉන්න තිබ්බනේ. එසේනම් මෙසේ බලා උන්නේයි ඇසියුත්තේ. මං එනකොට මිස්ටර් චුට්ටක් නිින්දත් ගිහින්. දැන් ඊත නිදහස්සේ. පෙර තිබූ ඇස්සල දැවිල්ල දැන් නැත. ඇතුළට යම් මිස්. මෙතන සීතලයි මිස්ටර්. සපු පුටුවෙන් වැස්සාය. ඇය ගෙට ගොඩ වෙද්දීම වගේ පොරවාගෙන උන් බ්ලැන්කට් එක වතේ මුදා හැරියයි. සාගර දැක්කේ රෝස පාට පුංචි දෙවගණක් බඳු යුවතියකින්. ඇගේ මොළකැටි සිරුරට වැටී තිබුණි ධූල් රෑඳුම පමණකින්. කාල නෙමේ නේද ආවේ? ඇසුවේ ඔහු තෙත කොණ්ඩේ ගසද්දී. නෑ මිස් කෑවද? ඇය නැතයි කියන්නට මෙන් හිස වෙනවායි. මං ප්‍රේමට කතා කරන්නම්. කැමරත් කරන්න. ඔහු මොහොත බලාගෙන උන්නේ. එහෙම බලන්නේ ඇයිද ඇයටම තේරෙන්නේ නැත. අක්කව ඇහැරන්න එපා මිස්. මං මිස්ටයි මටයි බත් එකක් ගිනාවා. ඔහු බත් එකක් ගෙන්න බව පොරොන්දුවේ හවසේ. එහෙත් ගිනිවියයි සපෝ සිතුවේ නැත. ඇඳුම් මාරු කරගන්න. මං පටස් කාලා එන්නම් මිස්. හා? ඔහු කුරුණෑගලස් සිට හදාගෙන ආ බත්මුල දෝතිම ඇයට දුන්නේ. මාලක්කට කියලා උයව ගත්තේ. හරි රහයි මිස් මාලක්කගේ කෑම. සපෝ සිනාසී බත් එකත් රැගෙන ගියේ ඇගේ කාමරයට. දැන් හිතට දැන්න සැනසීම පුදුමාකාරය. ඒ ඔහු ආනිසා නොවේද? හදවත මේ කියන කතාවල තේරුම ඇය දැන් දැන උන්නයි. හදවත මෙහෙම දෙයක් කියන්නේ ජීවිතේ ප්‍රථම වරටේ. එහෙට එරියවන්නට තරම් හිතක් ඇයට නැත. සපු ඇඳ මත බත්මුල තබා ලෙහුවාය. බත්මුල ලියද්දීම කරවල බැඳුමක සුවඳ ආවේ. ඊට පසු ආවේ කෙසල් කොලේ මුසූ බත් එකේ සුවඳේ. මස්සේ මෙලකට හදා තිබූ පොලොස් මාළුවෙන් කෑල්ලක් ගෙන කා බැලුවාය. එහෙම පොලොස් මාළුවක ඇයි කිදිනකවත් කා නැත. සාගර ඇඟ සෝදාගෙන සරමකුත් කමිස්සකුත් ඇඳගෙන විත් සාලේට වී උන්නේ. ගැහැණු ළමයෙකුගේ කාමරයට මේ මහරෑ ඇතුළුවේ නොහැක. ඔහු සාලේට වී උන්නේ ඒ නිසාය. මොහොතකින් සපූ දුරකටට ආවාය. දුරෙද්ද මෑත් කර ඇයි මොහොතත් ජනේලෙන් වහින වැස්ස දෙස බලාවුන් සාගර දෙස බලා උන්නාය. සාගරයියේ ඒ වදම් පිටුවේ උගුරෙන් මෙනි. ඔහුට මෙහෙම අමතද්දී හදවත ඇකිලි යන බවක් සපූට දෙනේ. එන්න බත් කන්න. ඔහු සිංහසයගේ පසුපස ගියේ. ඇද මත වූ බත් එක දෙපැත්තෙන් දෙදෙනා වාඩියේ නිහඬවමය. සාගර බත් එකට අතක්වත් තිබ්බේ නැත. ඇය තොල්පට තද කරගෙන බත් ඇනුවාය. ඔහු බත් එක නොනා උන්නේ ඇයිදයි කිල්ල දනි. කපටියා, දන්නව මං කවනවා කියලා. පුදුම හොරෙක්. හදවත කියන්නේ එහෙමයි. ආ. හැ බත්කට ඔහුගේ මුවාද්දරට ගිනාවේ ඒ දැස් දෙසම් බලාය.
ඔහු බත්කට කෑවේ ඇගේ මුහුණ දෙස හිස ඇල කර බලාය. මොනවාදෝ කියන්නට සිතනාමුත් කියවෙන්නේ නැත. ඒ වෙලාවට සබූ නිහඬවම බත් අනයි. මාලකගේ බත් රහයි. ඇය බලම් බත් කටකා කීවාය. මිස් කියන්නේ පොලස් මාලෝ දරලිබී තිබේ දවල් දෙකට විතර, බෑවේ හයට විතර. පොලස් මාලෝ මේ තරම් රහ ඒකය. සල්ලි ටික තරං ආවි මිස්, ආයෙත් යන්නේ නැහැ. යන්න දෙන්නෙත් නැහැ. සබූ කියේ සිතෙනි. ටිකක් පරක්කුනේ හවස අම්මගේ තාත්තගේ සොහනටත් කියා මිස්. ගිහින් මල් ටිකක් තියලා ඊටි පන්දන් ටිකක් පත්තු කරලා එයාල එක්ක ටිකක් කතා කළා. බත් ඇනීම් පවා නමතා සපු සාගර දෙස බලා උන්නායි. ඔහු මියගේ අම්මා තාත්තා සමගත් කතා කරනවද? අම්මටයි තාත්තටයි මොනාද කිව්වේ? සපු ඇසුවාය. ඔහු මොහොතක් ඇය දෙස බලා උන්නායි. මං අලුතින්ම ජීවිතේ පටන් ගන්නවයි කිව්වා මිස්. තව මං කරන දෙයකට ඉන්න තැනක ඉඳලා මට පිහිට වෙන්න කිව්වා. තව මං ගැන ඉති කෙනෙක් අම්මා වගේම කියන්න සාගරයි. අම්මා වගේම මං ගැන කෙනෙක් බලනවා කිව්වා. මං ගැන වගේම ඉති එයා ගැනත් බලනවායි කිව්වා. කවුද ඒ කිනා? සාගර දෙනෙත් සෙව්වේ. ඒ සමගම වගේ අය බත් කටද්ද ඔහුට කැව්වාය. මෙහෙම බත් කවන්නේ යානේ. ඔහු කිවි ඇගේ අත අල්ලාගෙන. සබු බත් කට ඔහුට කැව්වේ දැස් කැවෙද්දී. ලොකුනෝන නේදේ දිගටම කහින්නේ. එයා කාමරේ වුන් සුජාතා හදිස්සීම කහිනහන ඇසි සාගර ඇසුවේ. අම්මට හවස ඉඳලා වුණ. අනේ කාලත් නැද්ද? දවල්ටවත් කෑවේ නැහැ. මං බලන්නම්. සබු බලාගෙන ඉද්දිම ඔහු නැගිට්ටේ. ඔහු පුදුමාකාර කෙනකි. ඔහුගේ ජීවිතය ගැන මෙහෙසා ලෝභකමක් එන්නේ ඒ නිසාද? සාගර සුජාතාගේ කාමරයට එද්දි ඇය උන්නේ අවදීනි. නිින්දා නොනිින්දා අතර වුණු සුජාතා කොල්ලව දෙක සිනාසුනාය. ඔයා ආවද මහත්තයෝ? ලොකු නෝනාට දැන් සනීපද? ඔයගේ ඉහදරටම පැමිණ ඇගේ නල්ලදර පිටියත්ල තැබුවේ. සුජාතාට බැලන්නේ සපෝ දැස්සේ. ඇඟ රස්නේ. දැන් උණ ටික කඩුයි පුතේ. මං බත් කියනවා. මිසුයි මයි කකා හිටි. අනේ ලොකු නෝන බඩගින්නේ කියලා දන්නේ. සුජාතාගේ පමණක් නොව සපෝගේද බඩපපුව දවාගෙන ගියාය. කන්න පිරියන්නේ නෑ පුතේ. මං ගෙදරින් ගෙනාවු බත් එකක් ලොකු නෝන. කරෝල තෙල් දාලා පොලස් මාළු හදලා කොස් තම්බලා රහයි. කොල්ලයි කිව්ව ආකාරයට සුජාතා සිනාසුනාය. කෑවද මෙනික? කකා හිටියා මේ ගිහින්නම්. කටක් විතර කමු. මටත් ඇඟට පණ නෑ වගේ. සබූ බත් එක ගෙනවිත් සුජාතාගේ ඇඳ මත යලි දිගහැරියාය. ඇය රහ බත් කටක් හදා සුජාතාට කටක් කැව්වාය. රහයි මෙනික. සබූ ඊළඟ බත් කට අනා කැවි ඔහුටේ. බත් කටානා කොල්ලාට කවද්දි සුජාතා බලා උන්නේ ආශාවෙනි. මොකද්ද පින්බර යමක් මේ ජීවිත දෙක අතර ගලා යතයි හැට සිතුනි. ගේ කුලියට දෙද්දි දුකද පුතේ? දුකයි නම් තමා ලොකු නෝන. අම්මයි මායි තාත්තයි වැටිලා හිටිය ගෙදරනේ. දැන් ඉදින් පුතේ ඔයාට මෙහෙත් ඔයාගේ ගෙදරනේ. එහෙම කියද්දි සාගර සතුරින් සිනාසුමියේ. මේ දිවි මගේ අනාතෝ තමාට මෙහෙම තමන්ගෙම කියන අයත් සමග වැටි ඉන්නට ලැබීම කොතරම් සතුටක්ද? මාලකගේ බත් එක ඉවරයි. සපු අවසාන කටහුට කවා කීවාය. එක බත්පතක් බෙදාගෙන කෑවිට මේතරම් සතුටක් දැනන බව සපු මින් පෙර දැනුන්නේ නැත. අම්මට කෝපියකුත් හදන් ඉන්නද? කිල්ල අම්මාගෙන් ඇසෙ ආදරේනි. ඔහු කියා අම්මාට බත් කටවල් 10ක්වත් කැවුව එක කොතරම් දෙයක්ද? ඔහල් හදම් බොන්න මැනික. මට උණු වතුර ටිකක් ඇති. සාගර කුස්සියට ගොස් කේතලි ලිප තැබුවේ. ඔහු ප්‍රේමාගේ කාමරේ අසලට ගොස් බැලුවේ. අක්කා නිදි. මාත් එක්ක රෑ වෙනකල් හිටියා. ඔහු කෝපි හදන්නට ගනිද්දී සබු ඔහු අද්දරටම ආවාය. මං හදන්නම්. මිස්කි කෝපි රහයි.
සාගර සිනාබරෝ කීවේ කොහොමද දන්නේ? කෙල්ලට මතක නැත. එදා රෑ හදන් ආවේ. එහෙම කෝපියක් කවදාවත් බීලා නැහැ. ඇයට ඒ මහරෑ ඔහුට දුන් කෝපියකගෙන සිහුවේ දැන්නේ. සබෝ දෙතල්පට තද කරගෙන කෝපි හදන්නට ගත්තාය. එදා කෝපියක අරතරන් රාහුවේ කොහොමද දැන් කෙල්ලට මතක නැත. ඔහේ අද්දරටම වී උන්නේ. මේ රෑ මෙහෙම ළඟට වී ඉදිද්දි හිතට දැන්න සතුරු කියා නිමක් නැත. එහෙම කෙනෙක් ජීවිතේ මැවුණේ කොහොමද සපෝ සිතුවාය. දුක සිතුණේ කෝපි හදාගෙන දෙපැත්තේ කාමරවලට යන්නට මෙන් යෙද්දී. දැන් රාත්‍රී දෙකත් පසු වී ඇත. මහන්සිනි නිදා ගන්න. ඇය තොල් මැතිරුවාය. ඒත් දෙදෙනාම කාමරවලට ගියේ හිතකින් නොවේ. ඉන්පසු දිගටම පතනෙට වැස්සේ. වැහි සීතල අයිස් මිදෙන තරමට ෆාම් හවුස් එකට දැම්මේ. සාගර සපෝ දෙබස කාමරවල නොනිදා පහන් කළෝය.